අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දකුණු පළාතේ පාසල් ආශ්‍රිතව කිසිදු හදිසි තත්ත්වයක් නැහැ. ඇමති මංගලගෙන් විශේෂ ප්‍රකාශයක්. ජපාන් අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනපතිත් එක් වෙයි. සජිත්ගෙන් මාධ්‍ය ශ්‍රේෂ්ඨයට සහ මාධ්‍ය වේදීන්ට සහන රැසක්. බුද්ධිමත් ජනතාව බලගන්වමින් ආර්ථිකය සවිමත් කිරීමට කැපවන බව ගෝඨාභය කියයි. ඉන්ද්‍රජාලිකීන්ට රට ගොඩනැගිය නොහැකි බව අනුර පවසයි. ප්‍රදේශ රැසකට තවදුරටත් මහවැසි. ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළට. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. දකුණු පළාතේ පාසල්වල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන බව අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා. ඊයේ මාතර දිස්ත්‍රික්කයේ තුල විශේෂයෙන්ම පළාත් සභා පාසල්වල විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවලා පාසල් තුල හදිසි මෙහෙයුම් යලිවතාවක් කළ යුතු බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ නිසා මේ වෙනකොට මාතර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි දකුණු පළාතේ පාසල් දරුවන් තුල දෙමව්පියන් තුල දැඩි භීතිකාවක් සහ නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා. මේ නොසන්සුන්තාවයට පදනම් වෙලා තියෙන්නේ 2019 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා මීට දින 4කට ඉස්සෙල්ලා කලාප අධ්‍යක්ෂකරුන් වෙත යවන ලද ලිපියක්. ඔහු එහි සඳහන් කරන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය කාලයේ යවන ලද පොදු චක්‍රලේඛනයක් පදනම් කරගෙන කතා කරන්නේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ඉඳලා චක්‍රලේඛන තුනක් පොදුවේ වරින් වර ආරක්ෂාව ගැන සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මතක් කරලා තියෙනවා. නමුත් මෙහි කොහෙවත් යලිවතාවක් හදිසි තත්ත්වයක් උදා වී තියෙන බවට සඳහන් වෙන්නේ නැහැ. මේ තමයි එතුමා යවපු චක්‍රලේඛනය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය. නමුත් මේ දැන් මම ජනාධිපති ලේකම්වරයාට කතා කරා. ඊට පස්සේ මම රහස් පොලිසියේ ප්‍රධානියාට කතා කරා. බුද්ධි අංශයේ ප්‍රධානියාට කතා කරා. දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරතුමාට කතා කරා. අධ්‍යාපන ඇමතිතුමාට සහ අධ්‍යාපන ලේකම්තුමාට කතා කරලා ඔවුන් හැම කෙනෙක්ම කිව්වේ හදිසියේම මෙවැනි ලිපියක් දෙමව්පියන්ට යවන්නට හදිසි තත්ත්වයක් නැහැ කියලා. අපේ අහිංසක දෙමව්පියන් දූදරුවන් තුල විශාල නොසන්සුන්තාවයක් ඇති කරලා දේශපාලන වාසි ලබා ගන්න කරන ක්‍රියාමාර්ගයක්ද කියන එක ගැන සැකයක් තියෙනවා. මේ වගේ සිද්ධි ප්‍රකාශ කරන ප්‍රචාරකයන්ගේ සදා ජනතාවට මොනවද කියලා දැනගන්න. මේ වගේ දෙයක් ප්‍රකාශ කිරීම ජනතාව දෙමව්පියන් බය වෙන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ. බුද්ධාංශයේ තියෙන වගකීම තමයි, රහස් පොලිසියේ තියෙන වගකීම තමයි, පොලිසියේ තියෙන වගකීම තමයි මේවා පදනම් විරහිත බියවැද්දීමක් නම් ඒ බියවද්දන පුද්ගලයා කවුද කියලා හඳුනාගෙන ඒ අයට දඬුවම් කිරීම. මේ ISIS ත්‍රස්තවාදය මේ රට තුල මැද පවන්නට පුළුවන් වෙලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපි අවධානයෙන් ඉන්න ඕනේ. අවධානයෙන් ඉන්න ඕනේ ත්‍රස්තවාදීන් ගැන විතරක් නෙමෙයි, අනිත් පැත්තෙන් ත්‍රස්තවාදීන්ගේ මුවාවෙන් මේ රට තුල භීෂණයක්, භීතිකාවක්, නොසන්සුන්තාවයක් ඇති කරන්නට බලාපොරොත්තු වෙන අය ගැනත් ත්‍රස්තවාදීන් මෙන්ම අපි අවධානයෙන් ඉන්න ඕනේ කියන එක මම රහස් පොලිසියට, බුද්ධි අංශයට කියනවා. දේශපාලන අතපෙවීම් හේතුවෙන් බුද්ධ්‍යංශ දුර්වල වී ඇති බවත්, ඉදිරියේදී බුද්ධ්‍යංශ නිර්දේශපාලනීකරණය කරන බවත් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පන්නල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දිනු දේශයේ රැකගමු ඒකාධිපතිත්වයට වැටබඳිමු මැයින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදී සංවිධානය විසින් සංවිධානය කළ මාධ්‍ය සමුළුව අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. මේ රටේ ජනමාධ්‍යත් සමග මම ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් ඇති කරගත්තා. 16 වෙනිදාන් පසුව මම අදහස් කරනවා මාධ්‍ය ශිෂ්‍යය තුළ කටයුතු කරන
ඔබතුමන්ලාගේ මාධ්‍ය නිදහස තව තවත් ශක්තිමත් කරන්න. කිසිසේත්ම නීතිමය රාමු නිර්මාණය කරමින් මාධ්‍ය නිදහසට ඉඟිලි ගසන්නට මම කටයුතු කරන්නේ නැතේ කියන එකත් මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා මාධ්‍ය ශේෂ්ත්‍රය තුළ රජයක් නැතිහත් වෙලා නියාමනයක් අවශ්‍ය වන්නේ නැහැ. යම් කිසි ක්‍රමවේදයක් තුළින් මාධ්‍ය ශේෂ්ත්‍රයම ස්වයං නියාමනයකට යොමු වෙලා සත්‍ය ඉදිරිපත් කරන ආයතන බවට පරිවර්තනය වීම ඉතාමත් වැදගත්යි මම හිතනවා. ඒ වගේම මම අදහස් කරගෙන තිබෙනවා අපේ රටේ ජාත්‍යන්තර තලයේ මාධ්‍ය පුහුණු සම්පත් මධ්‍යස්ථානයක් වේදර. නවීන මාදිලියේ වැඩසටහන පුහුණු වැඩපිළිවෙල. අපේ රටේ සියලුම මාධ්‍ය ශේෂ්ත්‍රය. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍ය ශේෂ්ත්‍රය ලබා දී මාධ්‍ය ශේෂ්ත්‍රයේ කුසලතාවය නිපුණත්වය වර්ධනය කරන වැඩසටහනකට අපි ක්‍රියාත්මක වන්නට අදහස් කරගෙන සිටිනවා. දැනටමත් මම සතුටින් කියන්නට කැමති අප රටේ මාධ්‍ය ගම්මාන වැඩසටහනක් මම ආරම්භ කළා තිබෙනවා. අභියෝග රසක් නැද්ද? ඒ වැඩසටහන පුළුල් ආකාරයෙන් දියත් කරලා රටේ ජනාධිපතිවරයා හැටියට මාධ්‍ය වේදින්ගේ ඉඩම් සහ නිවාස ප්‍රශ්නය වෙනුවෙන් පූර්ණ අවධානයක් යොමු කරලා ඒ හිඟයක් ඒ අඩුපාඩුවක් මකා දමන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සතුටින් මතක් කරන්නට ලැබෙනවා. එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල මහජන ක්‍රීඩාංගණයේදී අද ජන රැලියක් පැවැත්වුණා. පළවෙනි කාරණාව ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන පුටුව ආරක්ෂක අමාත්‍යංශය, නීතිය හා සාමය අමාත්‍යංශය, අපේ යුද වීරයා වන සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තුමාට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. මම ඔබලට පොරොන්දු වෙනවා අපේ රටේ අනාගතය විනාශ කරන, රටේ දරු පරපුර මතු පරපුර විනාශ කරන කුඩු වෙළඳුන්ටත් අනිවාර්යෙන්ම අවසන් ඉරණම අපි අත්පත් කර දෙනවයි කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමති. මේ රටේ බුද්ධියංශ දේශපාලනීකරණයට ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටිලා තිබෙනවා. බුද්ධියංශය නිර්මාණය වෙන්නට ඕන දේශපාලකින්ගේ උපදෙස් මත කටයුතු කරන්නට නොවේ. බුද්ධියංශයේ තියෙන්නේ ස්වාධීනව රටේ උද්ගත වෙන ගැටලුකාරී තත්වයන්, අභියෝගාත්මක දේවල් පිළිබඳව වේලාසනින් කරුණු හොයලා බලලා යථාර්ථවාදී උපදෙස් ලබා දීලා යම්කිසි විනාශයක් සිදු වෙන්නට යනවා නම් ඒ වළක්වාලීමට ප්‍රධානතම කාර්යභාරය ඉෂ්ට කරන්නට ඕන අපේ රටේ බුද්ධියංශය. ඒ නිසා බුද්ධියංශය අපි සහ මුලින්ම නිර්දේශපාලනීකරණය කරන්නට කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. හිතාදර මිත්‍රවරුනි, අනිවාර්යෙන්ම තමුන්නාන්සලාට පාසල් යන දූ දරුවන් 44 ලක්ෂයකට නිලැඳුම් කට්ටල දෙකයි දිව ආහාරයයි මේ සියල්ලක්ම ලබා දෙන්නට අපි සැදී පැහැදී සිටිනවා කියන එක මේ අවස්ථාවේ ඔබතුමන්ලාට කියන්න කැමතියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමු මාලාවේ තවත් ජනහමු කිහිපයක් ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල රත්ගම ප්‍රදේශයේදී අද පස්වරුවේ ජනහමුවක් පැවැත්වුණා. ආසියාවට ඇවිල්ලා බලන්න ඉන්දියාව, චීන, ජපානේ, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමේ, ඉන්දුනීසියාව මේවා අද ලෝකයේ ඉහළටම දියුණු වෙච්ච රටවල්. මේක අපිට හොඳ අවස්ථාවක්. මේ රටවල් විශේෂයෙන්ම වෙලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන, බුද්ධිය මුල් කරගෙන. මේ ශතවර්ෂය හඳුන්වන්නේ බුද්ධිය මුල් වූ ශතවර්ෂයක් හැටියට. මෙන්න මේක තමයි අපිට අවස්ථාව තිබෙන්නේ. අපිට බුද්ධිමත් ජනතාවක් ඉන්නවා, බුද්ධිමත් තරුණ කොටසක් ඉන්නවා. අපි මේ බුද්ධිමත් තරුණ කොටස බලගන්නට ඕන, ඔවුන්ට අවශ්‍ය නිපුණත්වය ලබා දෙන්නට ඕන. ඒ අනුව තමයි අපිට පුළුවන් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න. රටේ ආරක්ෂාව, රටේ ස්ථාවරත්වය තහවුරු කරේ නැත්නම් සංචාරකයෝ ඉන්නේ නැහැ. අපි මේ රට සුරක්ෂිත කරන්නට ඕන, ඒ විශ්වාසය ඔවුන්ට දෙන්නට ඕන. අපි අපේ රට ප්‍රචාරය කරන්නට ඕන. ඒක කරන්න පුළුවන් වෙන්නේ රජයේ. මුස්ලිම් ජනතාව රවට්ටන්න කොටින්ම කියනවා.
එයාලා හිතුවා පුළුවන් වෙයි කියලා. මොකද මේ සාරාල්ලාගෙන මුස්ලිම් ජනතාව තමයි මුලින්ම පොලිසියට දැන්නුවේ ආණ්ඩුවට. පිටායේ මේ හැබැයි කවුද මේක ගණන් ගත්තේ? ඉරගෙදර හිටපු අත්තනංගුල ගත්තාය නිදහස් කරේ කවුද? ඇමතිවරු, මේ ආණ්ඩුව ඇමතිවරු, ආණ්ඩුව භාරව ඒක දිහා තමයි අපිට සිද්ධ වුණේ බෝම්බ භාරවලට ලක් වෙන්න. හැබැයි මේකට නියම වැළඳකාරයෝ ආණ්ඩුවනේ තාම එළියේ. ඒකයි මේ වෙනස. මේක තමයි වෙනස මේ ආණ්ඩුවේ. හැබැයි අපි මතක තියාගන්න ඕන රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. නැවතුණාගේ පාන අවපාන. එක පාරක් නැවතිලා මුදේ දැක්කනේ අපි එකක් කියන්න ඕන අපි පොරොන්දුද වෙන්නේ නැහැ. අපි කියන දේ කරන මිනිසු කරන දේ කියන මිනිසු කියන ඒකයි වෙනස අපි. දාසේ වෙන උදෙන්ම ගිහිල්ලා ගෝඨාභය මේ රජේ ජනාධිපතිවරයා කරන්න කියන ඉල්ලීම කරමින් මේ අතර මෙම ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අද පෙරවරුවේ පැවැත්වුණේ ගාල්ල නෙළුව ප්‍රදේශයේදී. මෙම ජනහමුව සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රජ පිට රටින් ගුණාත්මක භාවයෙන් අඩු තේදළු ගේන්නට, ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් ගෙනෙන්නට, ගොරකා ගෙනෙන්නට, පුවක් ගෙනෙන්නට අවසර ලබා දුන්නා. මේ හේතුව නිසා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේවලට ගම්මිරිස් වලට තියෙන මිල ලෝක වෙළඳ පොලේ නැති වෙලා ගියා, කඩා වැටුණා. රජයක් මැදිහත් වෙන්නට ඕනේ මෙවැනි අවස්ථාවන්හිදී. අපේ රජයක් යටතේ අපි සෑමදාමත් දේශීය ව්‍යාපාරික, දේශීය ගොවියා, දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කරනවා. අපි මේ පිට රටින් ගෙනෙන බාල තේදළු, ඒ වගේම බාල ගම්මිරිස් සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා කියන එක මේ අවස්ථාවේ තමුන්වහන්සේලාට කියනවා. සාමූහික සැලැස්මකින් තොරව රටක් ගොඩනැගිය නොහැකි බව ජාතික ජනපල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය අද පෙරවරුවේ පෙරාදිනයේදී එළි දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ ලුණු ප්‍රධාන කලාප තුනක් තියෙනවා. එකක් මොනරාගල, අනිතක දඹුල්ල, අනිතක යාපනේ. කලාප තුනේම පරිසර පද්ධතියේ තත්ත්ව තුනක් වහින්න වෙනස් කාල තුනකට. ඒතර අපිට සලස්මක් තියෙන්න ඕන. දඹුල්ලේ ලුණු ටික අවසන් වෙනකොට අපි කොහොමද මොනරාගල ලුණු ටික එළියට ගන්නේ? මොනරාගල ලුණු ටික මදි වෙනකොට ඉවර වෙනකොට අපි කොහොමද යාපනේ ලුණු ටික එළියට ගන්නේ? සලස්මක් හදාගත්තම මම හිතන ලුණු අපිට මාස 8ක් දැන් තියෙන අස්වැන්නත් එක මාස 8ක් කළමනාකරණය කරන්න පුළුවන් ලංකාව. තව මදි නම් ඉතුරු මාස 4ට අවශ්‍ය ප්‍රමාණය අපි ආනයන කරන්න විතාවකයි. හැබැයි දැන් ආනයන කරන්නේ කොහොමද? දැන් එහෙම අවශ්‍යතාවය වමනාව කොච්චර අපේ නිෂ්පාදනය වෙලා තිබෙනවද? කොච්චරද අපිට හිගයක් තිබෙන්නේ? එමේ හිගයක් ගැන කල්පනා කරලා අපි ආනයන කරන්නේ නෑ. ආනයන කරන්ද බද්දායින් කරපුවාම ගෙනල ගොඩ ගහගන්න. ගොඩ ගහගෙන මොකද කරන්නේ? අපේ අස්වැන්න නිල්න කාලටත් අර ලුණු විලඳ පොළට එන්නේ. ඒ නිසා වගාසලස්ම සහ හොඳ කළමනාකරණ සලස්මක් කුස්කර්මාන්තයට වුණා. අන්න ඒක අපි අපේ කුස්කර්ම ප්‍රතිපත්තිය තුළ කරලා තිබෙනවා. අපේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් රටක් මේක. අද අපි මේ වෙනකොට විශාල ප්‍රමාණයක් අද අපි පිට රටෙන් ආනයන කරන තත්ත්වයට පත් වී තිබෙනවා. ඉන්දියාවෙන් සියඹලා ගේනවා, ඩුබායි වලින් මුං ඇට ගේනවා, ඕස්ට්‍රේලියාවෙන් කුරක්කන් ගේනවා. ඇත්තටම මම ඉස්සර අපි පොඩි කාලේ ඉඳන් හිටියේ කුරක්කන් කියන්නේ අපේ එක ලංකාවෙම විතරයි ඇදෙන්නේ. අපිට එහෙම නිකන් කුරක්කන් කිව්වම දැනෙන්නේ මේ අපි එක නෑ, අපි ඕස්ට්‍රේලියාවෙන් කුරක්කන් ගේනවා. අපි කියන්නේ නෑ කිසිදු ශේෂ්ත්‍රයක් ගොඩනැගීම තනි මිනිහෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් කියලා. කුස්කර්මාන්ත ගොඩනැගීම එහෙ ඇමතිවරයාගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක්ද? නෑ. ඕකේ මානව සංගතේ සංවර්ධන වෙලාම තිබෙන්නේ සාමික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල හැටියට. සමහර අය විල මැජික් කාරු. අපි රට වෙලා තින්නේ ඒක. අපි දැන් දශක ගණනාවක් තිස්සේ මැජික් කාරෙක් වුණා. ඉන්ද්‍රජාලිකෙක් වුණා. රට ගොඩනගන. දෙක කාලෙක ඉන්ද්‍රජාලිකව නෑ, ජාලිකාවනුත් තියෙනවා. විහාර මාදේවි කට්ටිත ආමාරයි ඉන්ද්‍රජාලිකාවක් දැන් ඇවිල්ලා. ඊළඟ දුටු ගැමුණු ආමාරයි. ඊළඟ ආසියාවෙල්ල කුමුමුලේ ආමාරයි. නේද? ඊළඟට මොකද පොළොන්නරුවේ ගැමිය මාරුවේ. හරි. දැන් ඊතර මොකද ආ දුටු ගැමුණුගේ මල්ලි නියමයි. එහෙම නැත්තම් නේද? දුප්පතාගේ හිතවතාගේ පුතා. හරියයි. ඉතින් හැදුව හෙව්වනේ. ඉතින් ඔය වගේ ඉන්ද්‍රජාලික මොනතරම් හෙව්වද? ඉන්ද්‍රජාලිකයට රටක් හදන්න බෑ. අපි මේ රට කොයි අවස්ථාවක හරි අරගෙන ගොඩනගනවා. ඉතින් අපිට කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා අධිකරණයේ ගොනු කර තිබූ නඩුව ඉවත දැමීමට අධිකරණය කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. පෞගිය දවස් දෙක තුළ ඇමරිකානු අධිකරණය ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව නඩුවක් පවරලා තිබුණා. ඇමරිකානු එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණයේ ඉදිරියේ. ඒ නඩුව දාලා තිබුණේ ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ දියණිය වූ අහිංසා වික්‍රමතුංග මැතිණිය විසින්.
දැන් ඇමරිකානු අධිකරණය, ඒ කියන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දිසා අධිකරණය තීරණය කළා තියෙනවා මේ පැමිණිල්ලේ කිසිම හරයක් අර්ථයක් අදනමක් නැහැ කියලා. එම නිසා විත්තිපක්ෂයෙන් නිදහසට කරුණු විමසන්නේ නැතිව ආරම්භයේම ඒ නළුව ප්‍රතික්ෂේප කිරීමට කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය කටයුතු කළා. ඒ කියන්නේ අහන්න නඩුවක් නැහැ. ඒතර අපි නැවත වතාවක් කියනවා මුලින්දම කියපු දේ මෙහෙම නෙවෙයි. මේ ව්‍යාජ නඩු ව්‍යාජ නීති තර්ක ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන් නිෂ්ඵල ව්‍යායාමයක්. කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක දැන් සක්සුදක්සේ පැහැදිලි වෙනවා දෙස් විදෙස් නඩු තීන්දුවලින්. ජපානයේ නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය අද පැවැත්වෙන ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදී ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වන. ලොව රාජනායකින් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම උළෙලට සහභාගී වූ අතර බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු, බෙල්ජියමේ රජු වන පිලිප් කුමරු සහ ස්වීඩනයේ රජු, කටාරයේ මෙරවරය ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් සහ 2000කට අධික ආරාධිත පිරිසක් මීට එක්ව සිටියා. නරහිතු අධිරාජ්‍ය මසාකු අධිරාජනිය සමග සම්ප්‍රදානුකූලව රජ ඇඳුමින් සැරසි ඉම්පීරියල් මාලිගයේ ප්‍රධාන ශාලාවට පැමිණීමත් සමගම උත්සවය නිල වශයෙන් ආරම්භ වුණා. ජපාන අධිරාජ්‍ය ලෙස සිටි අකිහිතු අධිරාජ්‍ය වසර 30කට පසු ඉකුත් මැයි මාසයේදී සිය ධූරයෙන් ඉවත් වූයේ 1817න් පසු එලෙස තම ධූරය අත්හරින ලද ප්‍රථම ජපාන අධිරාජ්‍ය බවට පත්වෙමින්. සුසුසින්දේ මෝෂාලිමස්. තෙන්නෝහේකනි ඔකලෙමස්තවා. අභිෂේක මංගල්‍යයෙන් අනතුරුව නව අධිරාජ්‍ය විසින් රාජ්‍ය නායකින් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණා. මේ අතර ජපානයේ තෙදින නිල සංචාරක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුව ෆුකුඩා මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින නොමිදෙන සහ සමීප සම්බන්ධතාවය පිළිබඳව මෙහිදී කරුණු සිහිපත් කරන අතර දෙරට අතර මිතුදම ශක්තිමත් කර ගැනීමට සහ සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට ජනාධිපතිතුමා සිය දුර කාලය තුලදී ඉටු කරන ලද මෙය ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් වුණා. ජනාධිපති ධුරෙන් විශ්‍රාම ගත්තද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙල තවදුරටත් රටට අවශ්‍ය බවද හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ජනාධිපති ධුරෙන් විශ්‍රාම ලැබුවද ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමේ වැඩසටහන සඳහා අඛණ්ඩව කැප වී කටයුතු කරන බවයි. මෙම හමු සැනිටුවන් කරමින් සමරු තිරණ හුවමාරුවක්ද සිදු වුණා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීමට තම රජයේ මීළඟ ඉලක්කය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 2019 ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ සම්මන්ත්‍රණයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණ ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පර්යේෂණ ඇතුළත් තොරතුරු සහිත වෙබ් අඩවියක් දියත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන. As we all know, there are three broad areas of health research. We have a notion that all research, including medical research, is costly. We have over 19,000 doctors in our health sector. They daily come across various situations and medical conditions. If their observations and inferences are systematically recorded and analyzed, these data could help to upgrade our medical knowledge and also to find ways of optimum utilization of our meager resources, benefiting the health sector in the long run. Now, just now, the Prime Minister asked me about how much we spend for medical research. Now, I asked the Secretary and the Additional Secretary to find out about we are spending about rupees 2 billion per year. Just as much as we come here to talk of the health of the nation, at the moment the minister and I are both charged with the health of our party, and that is important till November 16th. But in that I must say I have to commend the minister because he has made a qualitative difference to the health services in our country, and we have to be proud of it. It's been something achievement we have not done earlier. We in Sri Lanka had one of the first hospitals in the world in Mehinthalli. Major composer
proponent of research over hundreds of years. We even had King who wrote texts on Ayurveda, a system which carried on until we broken by warfare with the Western nations. The information technology is going to make a radical change in medicine. All this means that you need more research. Research is necessary. From the 2 billion that we are giving for research, the government will have to go up to about 5 billion. But to give 5 billion without changing the structure, I feel, will not get you the best results. You won't get you the value for money. Our universities must have the ability to award postgraduate degrees and have the strength and the recognition. Otherwise, we are all going to remain four-year colleges, whether it be social sciences or medical sciences. So as a government, our next step has to be to build in a national health insurance scheme where everyone participates. You have to participate and you have the national health insurance scheme, which will then enable you to get services. That itself will help the research function. පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කැලණි ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර තබ්බෝව රාජාංගනීය දෙදරු ඔය අංගමු කුකුලේ ගඟ යන ජලාශවල වඳුරට තවදුරටත් විවෘතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනට උතුර දකුණ සහ ගිනිකුණ දෙසින් වන බුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රසකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එනුව බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල මාතර අනුරාධපුර යන දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විශේෂයෙන්ම උදේ කාලෙත් දිවයිනේ නීති දෙක කොටස සහ උතුරු වයඹ වගේ පළාත්වල වැසි තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව සුපුරුදු ආකාරයටම දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේ වර්ෂාවත් සමග ඒ අවට ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමයි අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ධීවර ජනතාව වෙනුවෙන් අපි පැහැදිලිව කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ තද වැසි පවතින අවස්ථාවන්හිදී එම මුහුණු සීමාව තරමක් රළු වෙනවා. ඊට අමතරව සුළඟේ වේගය වැඩි වෙනවා. ඉතින් එවැනි අවස්ථාවන්හිදී සැලකිලිමත් වෙන්න කියලා තමයි අපි ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතරේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කැලණි ගඟ සහ අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් කැලණිගඟ නාගලගම් වීදිය හංවැල්ල සහ ග්ලෙන් කෝස්ටන් ස්ථානවලින් ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් පහත් බිම්වල සිටින ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළා. මේ අතර තබ්බෝව රාජාංගනීය දැදුරෝය අංගමුව කුකුලේගම යන ජලාශවල තවදුරටත් වඳුරට විවෘතව පවතිනවා. විශේෂයෙන් ගම්පා දිස්ත්‍රික්කයේ කිරිඳිවැල් ප්‍රදේශයේ මිලිමීටර් 130 රාජාංගන ජලාශය වන්දරටු 6ක් විවෘත කළ තිබෙනවා. දැදුරුව ජලාශය වන්දරටු 6ක්, අංගමු ජලාශය වන්දරටු 1ක් සහ තබ්බෝ ජලාශය වන්දරටු 6ක් මේ මිනි විවෘත කොට ඇති බව අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේත් එක්කම වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සහායම ජලාශ බහලන ඉංජිනේරුතුමන්ලා අපිට දැනුම් දීලා තිබෙනවා. ඉතින් පහළ වාරි ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජල එකල බසිනා කෙසල්ගම ඔය පිටාර ගැලීම හිත්වෙන් අවස්ථා කිහිපයකදීම භගවන්තලාව පොලිස් වසමට අයත් කොටියගල වතු යායේ පහළ කොටසේ පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් ගැටුණා. එම වතු නිවාස යළි වැසි ජලයෙන් යට නොවීම සඳහා ස්ථිර විසඳුමක් වශයෙන් කොටියගල වතු යායේ සිට කෙසල්ගමුවට ජලය ගලා බසිනා කෙසල්ගමුවේ අතුශාකාවක් වන කොටියගල ඇලකපා පුළුල් කිරීමට ගිනිගත් හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ කටයුතු ආරම්භ කර තිබෙනවා. රටවටපුවත් කිහිපයක් කෙටියෙන්
කටුනායක ගුවන්තොටුපලේ තීරුබදු සාප්පු සංකීර්ණයක රාජකාරී නියුතු සේවකෙක් ඔහුගේ පාදයේ සූක්ෂම ලෙස රඳවාගෙන රැගෙන යාමට තැත් කළ රන් කැබලි 40ක් සහ රන් ආභරණ තුගයක් කටුනායක මද්‍රව්‍ය පාලනාංශයේ රේගුණල ධාරින් විසින් සොයාගෙන තිබෙනවා. එම රන් ආභරණ සහ රන් කැබලි වල වටිනාකම මිලියන 42ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. මොනරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ 300 කොටස බෝගස් හන්දිය ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට ඇදවැටීමෙන් වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. බලංගොඩ නගරයේ රාජ්‍ය බැංකුවක් ආසන්නයේදී අධිබලති විදුලි රැහෙනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා වයස අවුරුදු 38ක් වූ පුවක්කහවෙල බෙලිහුල්ලොය බලංගොඩ ලිපිනයේ පදිංචිකරුවෙක්. 2019 වසරේ සැප්තැම්බර් මාසයේ වන විට ඩෙංගු රෝගීන් 57,850 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යායකකයේ සඳහන් කළා. මේ අතර පසුගිය මාස කිහිපය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් බවට සැක කළ රෝගීන් 575ක් ප්‍රතිකාර ලැබමින් සිටි අතර එයින් නිශ්චිතවම රෝගීන් 361 දෙනෙකු ඩෙංගු රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. හැටන් නගරයේ වෙළඳසැලකින් පුද්ගලයෙක් මුදල් සොරා ගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අදාළ සේකකරු සොයා හැටන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වන සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.